ස්වාමීන් වහන්සේලාට මාර්ගය පිළිබඳව කමඨාන් පිළිබඳව තියෙන ප්‍රශ්න ගැටළු ඉදිරිපත් කරන්න පුළුවන්. අවසන් සෑම සිතුවිල්ලක් කියනකොටම ඒ නාමයේ රූපේ නිර්මාණය වෙලා ඉවරයි. සිතුවිල්ල නැතිකොට තියෙන තරංගයක්. තරංගයක් නිර්මාණය වෙන්නේ තැම්පතුවට සාපේක්ෂව නෙමෙයි. විවිධ හේතු තියෙනවා ඒක නිර්මාණය වෙන්න. හැබැයි විඥානයක සිතුවිල්ලක් කියලා කට ගන්නවා නම් බාහිර මොන නාම රූපයේ බලපෑවත් නැතත් සිතුවිල්ල අට ගන්න ඕනේ තැම්පතුවෙන් තමයි. සිත නැතුව සිතුවිල්ල අට ගන්න බෑ. උපමාව රැල්ලක් අට ගන්න නම් මෝද තියෙන්න ඕනේ. මෝද නැතුව රැල්ලක් අට ගන්න විදියක් නැහැ. අපි නිකන් රැල්ලක් ආවයි කියලා අපිට කියන්න බෑ. අනිවාර්යයෙන් මෙතන මෝදක් තියෙන්න ඕනේ. එහෙනම් සිතුවිල්ල කියනකොටම සිතෙන් අට ගන්නා වූ චිත්ත වීතියක් කියන එක නාමයේ බවට රූපයේ බවට පත් වෙලා ඉවරයි. එහෙනම් අනිවාර්යයෙන් මේක තැම්පතුවට අනුව තමයි අට ගන්න ඕනේ. ශබ්දයක් ඇව්වා ඇවුනාය කියලා කියන එක සමහර විට පුද්ගලික සත්වයක් නැතුව ස්වභාවිකව ඇති වෙච්ච එකක් වෙන්න පුළුවන්. හැබැයි බැන්නාය කියලා කිව්වොත් ගස් දෙකක් ඇතිලිච්ච නිසා, ගලක් පෙරලිච්ච නිසා, වැස්ස වැච්ච නිසා කෙනෙක් බැන්නායි කියලා අපිට කියන්න බෑ. ඒතෝ බයින්න නම් අනිවාර්යයෙන්ම සත්වෙක් ඉන්න ඕනේ, පුද්ගලෙක් ඉන්න ඕනේ. මොනවාරි භාෂාවක් වචන ටිකක් භාවිතා කරන්න ඕනේ. බැන්නයි කියලා කිව්වොත් අනිවාර්යෙන් අපි සැක නැතුව දන්නා කවුරු හරි කෙනෙක් තමයි ඒක කරලා තියෙන්නේ. වස්තුවක් නෙමෙයි. ඒ වගේ සිතුවිල්ලක් කියනකොටම සිතක් මුල් කරගෙන තැම්පතුවක් තුලින් නිර්මාණය වෙච්ච එකක්. අර මෝදෙන් ඇඹරිලා රැලි හැදෙනවා වාගේ. සිතුවිල්ල සිතේ තැම්පතුවක් නිසා හටගත් එකක්. මොනවාද වෙන ප්‍රශ්න තියෙන්නේ? සිත වශයෙන් සිතුවිල්ල කියලා කියන්නේ සිතෙන් අටගත්තා වූ තරංගයේ චිත්ත වීතිය. චිත්ත වීතිය අට ගන්න කලින් සිත වශයෙන් තමයි පවතින්නේ. පුළුවන් වෙන්නේ එහෙම නැත්තම් දැනගන්න බෑ. සමාධියේ සිතුවිලි නැහැනේ. සිතක් තියෙන බව දැනගන්න බෑ. සිතක් තියෙන බව අපිට විතරක් නෙමෙයි සතර මා භූතයට දැනගන්නත් බෑ. ඒ නිසා තමයි අපි ඇසකන දිව නාසය සමසිත භාවිතා කොට සංසාරයේ අදපු සෑම කර්මයක්ම විශ්වයේ අනුවල තැන්පත් වෙලා තියෙනවා. ඒවා පරිසම් දෙන්න සිතක් තියෙන්න ඕනේ. ඒ සිත හොයාගෙන එනකොට සිත සමාධිය. ඒතකොට එයාට සිත හොයා ගන්නවා. සිතක් අඳුනා ගන්න බෑ. ඒතකොට කර්මතාවකාලික නැවතිලා තියෙනවලු. පරිසම් දෙන්නලු. ඒකයි සමාධියකටපත් වෙච්ච තාපසයෙකුට සංසාරගත සේරම කර්ම කුසල් ලකුසල් පින්පව් ඔක්කොම නැවතිලාලු තියෙන පරිසම් දෙන්නලු. ගම්මතුට යට වුණොත් පිරිනිවන් පාන්න, ගින්නට යට වුණොත් පිච්චෙන්න, ගාක් කඩම් වැටුණොත් මැරෙන්නේ නැ. මොකද්ද කියලා බැලුවාම කර්ම එකක්වත් පරිසම් දෙන්නේ නැහැ. ඒ ඔක්කොම කර්මනේ. ඍතු නියාම කියලා කියනවා ස්වභාව ධර්මයන් විසින් ඇති වෙන ඒවා. අපි විසින් කරණේවට කුසල් අකුසල් කියන ගම ඔක්කොම නැවතිලා සිත ක්‍රියාත්මක වුණොත් විතරලු කර්ම ක්‍රියාත්මක වෙන්නේ. සිත ක්‍රියාත්මක බව දැනගන්නේ සිතිවිලි වලින්. ඒ තැන්පතු අවදි වීම තුළින්. වෙන මොනවද දැනගන්නේ? ඒ සිතියක නෑ. සිතේ සිතිවිලි හා ක්‍රියාකාරීත්වය නැති කරන එක සමාධිය කියලා කියනවා. සමාපත්තිය කියලා කියනවා සමාධිය. එතකොට සමාධිය කියන එම නැත්තම් සමාපත්තියකටපත් වෙනවා කියන එක නිරෝධය නෙමෙයි. නිරෝධය කියලා කියන්නේ කිසිම ක්‍රියාකාරීත්වයකට ඇතුළත් නොවන ස්වභාවයක්. දැන් ඇසට පේනවා, කනට ඇයෙනවා, දිවට දැනෙනවා, නාසයට දැනෙනවා, ඇඟට ඇඟෙනවා, සිතට සිතෙනවා. මේ හැම දෙය තුළින්ම යම්කිසි කර්මයක් නිර්මාණය වෙනවනේ. අන්න ඒ ක්‍රියාකාරී ස්වභාවයේ මිදිච්ච ස්වභාවයක්. අර පැවැත්මෙන්, ඇලීමෙන්, ගැටීමෙන් තොර වෙච්ච ස්වභාවයක්. ඒකට තමයි නිරෝධය කියලා කියන්නේ.
ඒ Nirodha කියන එකට හරියටම මේ උත්තරේ දෙන්න බෑ. ඒකට භාෂාවල් දක්ෂ නැහැ. ඉතින් Nirodhayට හොඳම සරලම වචනේ තමයි Nirodha කියන එක. මොන වචනේ ගත්තත් ඒක වැරදෙනවා. ඒ නිසා ඒක කියන ප්‍රත්‍යක්ෂ කරන්න කියලා තමයි කියන්නේ. බුදුවරුන්ගෙන් කියලා මේ ස්වාමිනී භාග්‍යවත් වංශ මේ රහත් ස්වභාවය කොහොමද දන්නේ? ඒක අර රාත්‍රිකුට දැනෙන ක්‍රමය වුණා භාග්‍යවත් කියනවා මේ කමඨාන් දෙන්න පින්වත් මානෙක ප්‍රත්‍යක්ෂ කරලා බලන්න. හේතුව ඒක කොහොම කිව්වත් කියවෙන්නේ නැහැ. කියන්න ඕනේ නාම රූප භාවිතා කොටනේ. එයාට තේරුම් කරන්න හදන්න ඕනේ මේ තියෙන සංඥා සංස්කාර වලනේ. එතකොට අර කෙලස් මිශ්‍ර වෙනවා. එතකොට ඒක කියන්න බෑ. නිලුම් කොලේ උඩ වතුර වගේ කියලා කියනවා. ඒ Nirodha කියන ස්වභාවයට උපමාවක්. නිලුම් කොලේ උඩ වතුර. එතකොට නිලුම් කොලේ උඩ වතුර ඇයි එහෙම තිටින්නේ? වැලේ හිටියම ඉවරනේ. නිලුම් කොලේ උඩකට ඇවිල්ලා ඒට මෙට ගිහිල්ලා නිකන් ඒක මත රැඳිලා වේසක් නේක. එහෙම දුක් විඳින්නේ. එහෙනම් මොකද ඒකට අදාළ උපමාව? Nirodhayට හොඳම උපමාවත් Nirodhaya තමයි. ඒක නะ රාත්‍යේ හැමෝම දන්නවා රාත් කියන්නේ මොනවද කියන එක. අනිත් අය දියා දැක්කම ඒගොල්ලෝ දන්න එයා රාත් නෑ කියලා. හැබැයි රාත් නෑ කියනකො ඔප්පු කරන්න බෑ. ඒක රාත් කියන එක කියන්න බෑනේ. හරියටම මෙන්න මේකයි කියලා ඔප්පු කරන්න බෑ. ඒ නිසා අර කට්ටිය රාත් නෑ කියලාත් ඔප්පු කරන්න බෑ. ඒ නිසා ඒකට අර පරාජිකා ධර්මයක් තමයි බුදුහාමර දේශනා කරන්නේ. නැති එකක් තියෙනවයි කියලා කිව්වොත් එයා මානකමෙන් පරදුනා කියලා. උත්තරී මනුස්ස ධම්මා පරාජික කියලා තමයි කියන්නේ. වෙන ක්‍රමයක් නෑ ඒකට කියන්න. හරියටම තිබුණා හරියටම අපි දන්නවනේ මේගොල්ලෝ රාද්ද නැද්ද කියලා. ඒතර බොරු කියන්නත් බෑනේ. මම වැඩ ඉවර කළා කියලා කාටවත් කියන්න බෑ. ඇයි එහෙම කිව්වට අපිට හොයා ගන්න බෑ. මේ සිතේ ස්වභාවය. මේ Nirodhayට උපමාවත් උන්වහන්සේම තමයි. කවදාරි ප්‍රත්‍යක්ෂ වුණාම උන්වහන්සේ දන්නවා මෙන්න මේක තමයි මේ Nirodhaya කියන එක කියලා. බයි විස්තර කරන්න ගියාම Nirodhaya කියවෙන්නේ නැ වෙන එකක් තමයි කියවෙන්නේ. මිනිස්සු 100ක් කැලෑවකට යවුවාම අලියෝ බලලා ආවිල්ලා විස්තර කියන්න කියලා රජුරෝ යවුවොත් ඒ 100ම යන්නේ දිසාවල් 100කටනේ. ඇත්තු හම්බෙනවා, පැටව් හම්බෙනවා, කොරගාන ඇත්තු හම්බෙනවා, නැට්ට කොට කට්ටිය හම්බෙනවා, හොඬවැලේ තුවාල තියෙන කට්ටියම විවිධාකාර අලි ඇත්තු හම්බෙනවා 100ටම. ඇවිල්ලා ඒවල විස්තර කියනකොට රජුරෝ කලබල වෙනවා මේ එක හැතෙක්වත් හරියට නෑ නේ කියලා වල. විවිධාකාර ඇත්තු. ඇයි ඒගොල්ලෝ දැකපු යථාගෙන නේ කියන්නේ? ඒගොල්ලෝ දැකපු යථා. ඒගොල්ලන්ට තේරිච්ච යථා. ඒගොල්ලන්ට හම්බ වෙච්ච යථා ගැන තමයි කතා කරන්නේ. කවුරු හරි කෙනෙක් ඇවිල්ලා මේ ස්වාමිනී මහරජ මේ මට ඇතෙක් හම් වුණා මේ හරියම ලස්සනයි කොන්දත් මං අත ගෑවා කියලා. එතකොට එයා කල්පනා මේ මොන සඩි අතරයි. එතකොට හත හයිට වඩා පොඩි එකෙක් නේ. එතකොට හත්තු කියන්නේ බල්ලෝ වගේ జాතියක්ද? නෑ අතා කියන ලොකු එයාට හම්බෙන්නේ මේ ගිය සතියේ ඉපදිච්ච එක පොඩි එකෙක් හම්බෙලා තින්නේ. ඒක අර රාත් බෝධිය විස්තර කරන්න කියාම රාතන් වහන්සේ සිය ආකාරයට කියනවලු. මම මේමයි දැක්කේ මට මේමයි තේරුනේ එක කටහඬක් ඇහුණා ඒ කටහඬ තුළ මට මේම අවබෝධ වුණා එතකොට මම මේක යථාර්ථය තේරුම් ගත්තා මම විශ්සයට එකතුලා මිශ්‍ර වෙලා ගියා මෙන්න මේමයි මම Nirodhayට පත් වුණේ කියලා කියනවා එතකොට දැන් ඒකයි තව කෙනෙක්ගේ මේ කතාවයි අරමුණු දෙකක් අපිට එහෙම තියෙන සමහර තේරි ගාථාවල ඒ අය ප්‍රත්‍යක්ෂ කරපු ක්‍රමය ඒ Nirodhaya ස්පර්ශ වෙච්ච විදිය ගොඩක් වෙනස් බලමු අපිට ස්පර්ශ වෙන විදියයි තේරි ගාථාවල තියෙන මොහරිකක් සංසන්දනය කරලා සැසඳෙනවද කියලා. ඒ වුණත් 80ලාට ස්පර්ශ වෙච්ච විදියයි මට ස්පර්ශ වුණේ කියලා එදාට සතුටු වෙන්න පුළුවන්. Nirodhayට උපමා නැහැ. දිවනට උපමා නැහැ. ඒකට උපමා තිබුණොත් ඒකත් සාපේක්ෂක ධර්මයක් වෙනවනේ. දැන් අපි මෙයා දුස්සීලයි කියලා කියන්නේ තව කවුරු හරි කෙනෙක් සිල්වත් කෙනෙක් අපි ඔළුවේ ඉන්නවනේ අන්න 80ලා සිල්ල එයාට සාපේක්ෂව මෙයා දුස්සීල උනේ අඳුන් දෙකක් දැකලා මේකනම් ලස්සනයි මේ ලස්සනයි කියන තීරණයට ආවෙම එතන තියෙන එක දැකලා අර බිස්නස් මැනේජ්මන්ට් ව්‍යාපාර කළමනාකරණය කරනකොට ඕක කියලා දෙනවා සේල්ස් මැනේජ්මන්ට් හොඳම ටික විකුණන්න එපා කියනවා ඒකට තියාගන්න ඒක ඕනම වෙලාවක මුදල් වෙනවා විකුණන්න හමාරු ටික තියන්න කියන ප්‍රසිද්ධියේ විකුණන්න ඊට වඩා ක්වොලිටියෙන් අඩු ටිකක් ළඟ අහලා පාලා තියන්න කියනවා හැමෝම දකිනවා මේක හොඳයි කියලා ඒක ගන්නවා ඒක තමයි විකිනෙන්නම නැති එක මේක විකිනෙනවලු
ස්ට්‍රැටජික් මාකටින් අලෙවි උපක්‍රම කියලා කියනවා. ආර්ථික ඔක්කම විකුණුවාම ඊට පස්සේ මේ ටික ඊළඟ ලොට් එකේ විකිණෙන්නේ නැති ටික තියලා ඊට වඩා අඩු ක්වොලිටි ටික තියනවලු. එතකොට ඒ ටික විකිණෙනවලු. ඒ මේම විකුණලා විකුණලා අන්තිමට තමයිලු හොඳ ටික තියන්නේ ඒක කොහොම තිබ්බත් විකිණෙනවා. තියෙන වෙළඳ පොළට ඉල්ලුමට සපයන්නේ මෙයාට ඕන ඇවිදිට වෙළඳ පොළ අදලා වොමනාව ඇති කරලා ඒ වෙළඳ පොළ හදලා අලෙවි කරනවා. ඒක අදි දක්ෂකමක් ඒක. ඒ මාකටිං වල ඉහළට ගිය කෙනෙක් යා. මේ නාම රූපවලත් අපේ ආධ්‍යාත්මික ජීවිතවලත් ඕක තියෙනවා. ඕක තියෙනවා. දැන් අර හැම එකක්ම එකකට එක සාපේක්ෂක ධර්මතාවයක් නේද? සොප් එකට ගියාම අපි දකිනවා ඒක. හැබැයි ඒගොල්ලෝ ඒක ලෝභයට පාවිච්චි කරනවා, අපි මේක නිරෝධයට පාවිච්චි කරනවා. අපිත් මාකටිං කරනවා. අපිත් මාකටිං කරනවා. අපි නිතරම සිල්වත් කියලා තීරණය කරන්න කාට සාපේක්ෂද? අර වෙරි බීලා කකුල් අතර යන මනුස්සයට සාපේක්ෂවනේ. ගෙවල් වල ඉන්න සාපේක්ෂව අපි හිතන අපි හරි සිල්වත්. අපි තපස්වරු. තපස්වර කියන තීරණයට ආවේ ඒගොල්ලෝ තපස් රකින්න නැති නිසා. ඒගොල්ලෝ සිල් රකින්න නැති නිසා. අපි සාපේක්ෂක ධර්මතාවයක් බලනවා. ඒ ධර්මතාවය හැමතැනම තියෙන එකම කෝණයක් තමයි තියෙන්නේ. නිවනට උපමාවක් තිබුණොත් එන සාපේක්ෂකයක් තියෙනවා. නිරෝධයට උපමාවක් තිබුණොත් සාපේක්ෂකයක් තියෙනවා. එහෙම සාපේක්ෂකයක් තිබුණොත් නිවන ඇත්තද කියන එක පිළිබඳව ගැටලුවක් එනවා. සාපේක්ෂකයක් තියෙන්න බෑ නිවනට. නිවන කියන්නේ නිවන තමයි. උපමාව ඒකත් නිවන තමයි. හොඳ සරල වචනයක් කියන්න බලන්න නිවන ටිකක් තේරුම් ගන්න පාසුවෙන් ඒකත් නිවන තමයි. සරල වචන තියෙන්නත් බෑ. ඒතකොට ඒක වෙනස් වෙනවනේ. සමහර දේවල් තියෙනවා මේ දේශනාගාමි සමහර ඒවා තියෙන අවබෝධගාමි සමහර ඒවා තියෙන අවබෝධගාමි නෙමෙයි ඒක ප්‍රත්‍යක්ෂගාමි රාත්පලයට ප්‍රත්‍යක්ෂගාමි එයාට සාපේක්ෂ ප්‍රත්‍යක්ෂ වෙලා එයා දැනගෙන සන්තෝෂෙන් ඉන්නවා මේක වෙන්න ඇති කිසිම දුකක් දැනෙන්න හරි මේක තමයි ඒක මොකද්ද කියලා එවම මේක ඔයත් වඩන්නකෝ ඒක එයාට කමන්න දෙන්න ඊපස්සේ එයාත් කියනවා ස්වාමිනේ හරියටම හරි ඒක තමයි ආ හරි කියලා කියනවා හැබැයි දෙන්නට දෙකක් තේරිලා තියෙන්නේ හැබැයි දෙන්නම දන්නවා කාරණා මේ දෙන්නටම කියා ගන්න බෑ. රාතන් වහන්සේලා දෙනමක් දෙක දෙන්න එකතු වෙලා උන්වහන්සේලාගේ නිරෝධ සමාපatti ගැන සාකච්ඡා කරපු තැනක් නෑනේ. කියා ගන්න බෑ ඒක. ඒක කියා ගන්න බෑ.